ඒක තමුන්ට කැමති විදිහට ගන්න පුළුවන්. ඒකේ මෙහෙම විය යුතුයි කියලා නීතියක් නැහැ. දැන් මෙහෙම දැන් ගත්තා. දැන් මෙහෙම රිබන් එක තියලා රිබන් එක තුලින් ඉදි කඩෝ යවනවා. ඒක තමයි රිබන් ස්ටිච්. හරි. රිබන් එක තුලින් මොහොම ඉදි කඩුව ගහලා මාදිනවා. මෙහෙම ඇද්දම මෙතන අපි මෙහෙම හතරැසට වගේ උහුම තියන්නේ නැහැ. මෙතන මේක ලස්සනට මේ උලක් වගේ එන. පෙත්ත මේ ආකාරයට. ඔය වගේ එන්න තමයි ගන්න ඕනේ. හුඟක් දෙනෙක් අතින් ඒ වරද වෙනවා. මොකද රිබන් එක අදිනකොට උල දක්වා අදින්නේ නිකන් හතරැස්සට ඉතුරු කරනවා. එතකොට වැරදි. දැන් සමහර මල් තියෙනවා අපිට එහෙම ඉතුරු කළ යුතු. නමුත් හුඟක් මල් වලට මේ මල ස්වභාවය ඔය මලේදී අපි මෙහෙම ලස්සනට පොයින්ට් එක ගන්නවා. හිතන්න අපේ පරිසරයේ පැවැත් නිර්මාණශීලී මල් පිළිබඳ හොඳ අවධානයකින් ඉන්න ඕනේ. හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙමනම් තමයි තමන් නිර්මාණයට යොදා ගන්නා මල ස්වභාව විකත්වය ආරක්ෂා වෙන විදිහට නිර්මාණශීලී විදිහට නිමවුමක් විදිහට ඔබට ලැබෙන්න බලන්න කොතරම් අපූර්වද කියලා. හොඳයි. අපේ මලක්ම සම්පූර්ණ නිර්මාණය හැබැයි මෙතන වර්ණන් කීපයක් තියෙන හින්දා අපි ඒ විදිහට මේ මල් මාත්මිය බලමු මලක් නිර්මාණය කළා. දැන් අපි මම මේක ඉවර කරගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න. දැන් අපි මෙහෙම දැන් පෙති දෙක මැහුවා. අපිට ඒ වර්ණයෙන් පෙති දෙකයි මහන්න තියෙන්නේ. එතකොට අපි මෙහෙම අඟලක් විතර ඉතුරු කරලා රිබන් එක කපනවා මේ කර පිට. ඊට පස්සේ මේක අර කලින් රිබන් එකකට තියලා එම වර්ණම නූලක් පාවිච්චි කරලා මහලා දානවා. මේ රෙද්දට හවුෙන්නේ නැති වෙයි. එහෙම තමයි ඉවර කරන්න ඕනේ. මොකද එතකොට ආයේ මේක මොන තරම් හේදුවත් මොනවා වුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඒකත් අන්න ඔබට කියලා දුන්න. ඊළඟට අපි තදම වර්ණය පාවිච්චි කරනවා. තදම වර්ණය දෙපැත්තේ පෙති දෙක. ඔව්. මේක තියෙනවා දෙපැත්තේ පෙති දෙක තමයි තදම වර්ණ නිර්මාණය වෙලා තියෙන්නේ. දැන් මෙහෙම ලස්සනට උල් අපිටත් මේ වගේ අපූර්ව නිර්මාණ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් කරන්න. මොකද දැන් උත්සව කාලේ එන්නේ. මම හිතන්නේ මේ වගේ නිර්මාණ කිහිපයක් ඔබගේ කොට්ටවලට එහෙම නැත්නම් පොටු කොට්ටවලට මේ විදිහට ඕනම දේ නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. මන් මන්ම දැන් මේක මේ කුෂන් කවරයක් දැන් මේ වගේ දෙයක නිර්මාණය කිරීම ඇරෙන්න මේ වගේ දෙයක් අපිට වෙන කොයි විදිහටද මේ වෙන ඕනෑම දෙයක් සඳහා කියන්නේ අපිට පුළුවන් ඇඳරේදී මේසරේදී දොරේදී එතකොට ඇඳුම් විශේෂයෙන්ම ඇඳුම් වලට මේ වගේ කුඩා මල් දෙක තුනක් මෙහුවත් හරිම ලස්සනයි. ඔව්. සමහරවිට පොඩි බබාලගේ ඇඳුම් වලට මම දැකලා තියෙනවා මේ රිබන් වලින්ම ඔය විදිහට මල් එකතු කරලා තියෙනවා. මම හිතන්නේ හරි අපූර්වී කඩෙන් අරගෙන ගන්නවට වඩා මේ විදිහට ඔබ අතේම නිර්මාණශීලී විදිහට නිර්මාණය කළ දරුවට අඳින්න කොයිතරම් නම් අපූර්වක් තියෙනවද. ඒ විදිහට තමයි මේ දේවල් අපි කියලා දෙන. දැන් පෙති දෙකක් නිර්මාණය කරගෙන ඉවරයි දෙකක්. අර නිලතුරු දම් වර්ණයෙන් උඩ පෙති දෙක දැම්මත් හදම දම් වර්ණයෙන් දෙපැත්තේ පෙති දෙක දැම්මත් දැන් යට පෙති දෙක. හා දැන් ඒකත් අපි යටි පෙති ඉස්සෙමනම් ලා වර්ණය. ඊට වඩා ලා වර්ණය. දම් පාටම තමයි අපිට ලා වර්ණයක්. දැන් මේ ඇත්තට මේ මල් වයලට් මල්ම පේලියක් මහලා අපිට ඇඳුමක වාටියක්. ඒ කියන්නේ වාටියක් උඩ සායම් කියමුකෝ. සාය බෝඩර් එකක් වගේ මහන්න පුළුවන්. දැන් බ්ලවුස් එකකට මේ කුඩා මල් වැලක් මහන්න පුළුවන්. සාරියක් උනත් කරන්න පුළුවන්. සාරියක් කරන එක පොඩ්ඩක් ලොකු වැඩක්. හරි කාලය තිස්සේ කරනවා නම් මේ මල් මහත්ම ඒක සාරි කරනවා. කරනවා අපි එක්සිබිෂන් එකට මේ සාරි කරනවා. දැන් මල් මාත්මේ මේ කරන පෙත්ත ඔබට බලා ගන්න පුළුවන්. දැන් අපි ඔබට පෙන්නවා.
මං හිතන්නේ මේ වගේ දෙයක් නිර්මාණශීලී විදිහට කරගන්න ඔබටත් අවශ්‍යයි. මං දොරකතර අංක මතක් කරන්න. මාළිගම්මගේ මහත්මිය සම්බන්ධ කරගන්න පුළුවන්. ඔබට පුළුවන් මේ දොරකතර අංක වලට කතා කරලා ඇගේ තොරතුර විමසන්න. ඇගේ පන්තිවල සම්බන්ධ වෙන්නත් අවස්ථාවක් තියෙනවා. 0112 81 31 0112 81 31 කියන දොරකතර අංකයට අමතුමක් ලබා දෙන්න අවස්ථාව තියෙනවා. පන්ති පවත්වන දිනන් පිළිබඳව දැනගන්න සහ මේ අධක නිර්මාණ දී ඔබටත් යම් කිසි ගැටලු සාකර තිබෙනවා නම් තවත් හැඳින ගැනීමක් අවශ්‍ය නම් පුළුවන් කරන්න. මම අපි කිට විරාමයක් ලබා ගමු. විරාමයක් අරගෙනම ඊතර මල් කීපයක් උත්තර අපි ඒ දවලුත් කියලා දෙන සෝදානමින් ඉනවා සර්. මේ